වෙබ් අඩවිය කියලා කියන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ සුදුස්සන් රැකියා ගිවිසුමක් අපේක්ෂාවෙන් පසුවන වෙබ් අඩවිය. ඔවුන්ට වසර දෙකක කාලයක් ඒ වෙබ් අඩවිය තුළ රැඳී සිටින්නට පුළුවන්. ඒ රැඳී සිටීමේදී ඔවුන්ගේ පොලිස් වාර්තාව සහ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනවා. ඒ රටේ නීතිය උල්ලංඝනය නොවන පරිදි ජීවත්වීම සහ තමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණා දෙකම වැදගත් වෙනවා. එහෙම නොවුනා නම් ඒ ගිවිසුම එව්ව එක්කෙනාට මේ ශ්‍රමිකයාව අපිට යවන්න බැරි වෙනවා. යාට දෙවෙනි කාරණේ තමයි ඒ රස්සාව වෙන කෙනෙකුට හිමි වෙන්න තිබුණා. ඉන්නේ විභාගයේ සමත් වෙලා කොරියානු වෙබ් අඩවියේ රැකියා ගිවිසුමක් අපේක්ෂාවෙන් පසු වෙන සෑම කෙනෙක්ම තමුන් ලබා දීපු වාර්තාවන් වල තියෙන ඒ ගුණාත්මකභාවය දිගටම ආරක්ෂා කරගෙන ඉන්න එක ඉතාම වැදගත්. මේ වන විට කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව 20,000ක් පමණ වෙනවා. ඉන් 3,000ක් පමණ නීති විරෝධීව එරට රැඳී සිටින බවයි රන්දිනී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොරියා විභාගයේ සමත්ව වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති සෑම කෙනෙකුම තම පෞද්ගලික ගිණුමක් කොරියා වෙබ් අඩවියේ පවත්වාගෙන යාමේ වැදගත්කම ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මේ විභාගයේ සමත්ව වෙබ් අඩවියේ පසුවෙන හැම කෙනෙක් තමුන්ගේ පෞද්ගලික ගිණුමක් කොරියානු වෙබ් අඩවිය තුළ තොරතුරු යාවත්කාලීන වන ආකාරයේ පරීක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යා යුතුයි. එහෙම වුණහම අපේ මේ වෙබ් අඩවියේ ගිවිසුමක් බලාපොරොත්තුවෙන් ඉන්න කිසිම කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ කාගෙන්වත් මේ ගැන අහන්න. ඒ සෑම කෙනෙක්ටම තමුන්ට ගිවිසුමක් ඒම තමුන්ව සේවා යෝජකයෙකුට හඳුන්වා දීම කියන සියලුම දේවල් තමුන් විසින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙබ් අඩවිය තුළ. අපි මේ යන එක්කෙනෙක්ව ගිවිසුමකට ලක් කරනවා. අනිවාර්යෙන් සේවා කාලය ඉවරුනහම ආපහු එන්න ඕන. ආවේ නැත්නම් එයාට නඩු දාන්න පුළුවන් මට්ටමේ ගිවිසුමක් පවත්වාගෙන යනවා. දැනට ඒක රුපියල් 1,200,000 ක 120ක අපකරයක් මත තමයි තීන්දුව වෙලා තියෙන්නේ.